राजकीय अभिमान News at night. අයිබෝන් එක්වනදත් දවසේ පුවත් සම්පින්දනය ඔබ වෙතගෙන එන News at night සමගින් සූදානම්වත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රිචඩ් බදිදුවින් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිළිසී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතනඟුවටගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ බිරිඳගේ පියා ඇයගේ සොහොයුරා සහ දැරිය නිවසට ගෙන ආ තැරැල්කරු අගෝස්තු මාස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 16 හැවිරිදේ බාල වයස්කාර දැරියක් පිළිසී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අතනඟුවටගත් හිටපු අමාත්‍ය රිෂාද් වදියුදීන් මහතාගේ බිරිඳ බිරිඳගේ පියා සොහොයුරා සහ තැරැව්කරුගෙන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා අවසර ලබා දුන්නා. දැරිය ක්‍රූරත්වයට පත් කිරීම බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනාට චෝදනා එල්ල වේද වෙනවා. ඊට අමතරව රිෂාද් වදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරාට රිෂාද් වදියුදීන් අමාත්‍ය දුරේ දරන සමයේ ඔහුගේ නිවසේ සේවය කළ තරුණියක් අවස්ථා දෙකකදී දෝෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලුණා. මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබා දුන් අවසරයේ මත රිෂාද් වදියුදීන්ගේ බිරිඳ කිරුළපන පොලිසියේ සෙසු සැකකරුවන් තෙදෙනා බොරැල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කළා. අද පෙරවරුවේ රිෂාද් වදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ කිරුළපන පොලිසියේ සිට බොරැල්ල පොලිසියට රැගෙනීමෙන් පසු සෙසු සැකකරුවන් තෙදෙනාද සමග අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර අනතුරුව සැකකරුවන් සිව් දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා. එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ දැරිය මිය යාමේ සිද්ධියට අදාළව අතනඟුවටගත් රිෂාද් වදියුදීන්ගේ බිරිඳ බිරිඳගේ පියා සහෝදරයා සහ තැරැව්කරු අගෝස්තු 9 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. දැරියගේ මృత ශරීරය ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසද අධිකරණය නියෝග කළා. මේ අතර මියගිය ඉශාලිනී දැරියගේ මව අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මගේ ළමයාගේ මරණ රිපෝට් එකේ මට සැකයක් තියෙනවා. ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ડોක්ටර් එක්කනේ. එතන හිටියේ අපි පළවෙනි දවසම ඒගොල්ලන් ගෙදරට එක්කන් ගියේ. අපි බොරල පොලිසියට එන්න මේකන් ගියේ. එතෙන්ට එක්කන් යනකොට තිටියේ පොලිසිය මාත්‍ය මුස්ලිම් එක්කනේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම මේ වගේ කරලා තියෙන ඉඳා ඒක බොරුවක් කියලා මම දැනගත්තනේ දැන්. මගේ ළමයා ආයේ පරිශන කරලා අපි ළමයට මොනවද වෙලා තියෙන්නේ කියලා හරියට හොයලා දෙන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිබල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. එම තත්ත්වයේ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දින වෙන් කරගෙන තිබුණේ පසුගිය 21 වනදායි. පසුව එය අද දිනේ දක්වා කල් දෙමුණා. ඒ අනුව ජනාධිපතිවරයා හමුවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී. ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී අවධානයට ලක් කරන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීම සඳහා පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. මෙම අවසාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්වා, මහලිකම් දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද පෙරවරු 11ට ආරම්භ කෙරුණු සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවති අතර සාකච්ඡාවෙන් අනතුරුව නිදහස් පක්ෂ සමාජිකයන් මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. සාකච්ඡා ඉතාමත් සාර්ථකයි. අතිගරු ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් මන්ත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාත් ඇතුළුව පැය දෙකහමාරක් පමණ සාකච්ඡා කළා. ගුරු විදුහල්පති විරෝධතාවලට විසඳුම් සොයා සකස් කළ සුබෝධනී කමිටු වාර්තාව අද පසුරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. මාර්ගගත අධ්‍යාපනයේ නිවත්ව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අදට දින 15ක්. අද සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ දැඩි කරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ වලින් ඉවත් වීම සහ ගුරු විද්‍යාල පෙරහුරු පරීක්ෂණ වලින් ඉවත් වීමටද ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් පියවරගෙන තිබෙනවා. මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ දැඩි කරමින් අදත් ප්‍රදේශ රැසකම විරෝධතාපා ගමන් සහ රැලි පැවැත්ුණා.
इन एक विरोधता पागमनक सा रैली अक्पेवत्तुने तंगल नगरी ගැටලුවට විසඳුම් ඇතුළු කමිටු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු 5 දිනකුගින් සැදුම්ලත් කමිටුවක් මගින් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ඇතුළත් කරගෙනමින් මෙම යෝජනාවලිය සකස් කෙරුණා. අදාළ කමිටුවේ ප්‍රධානියා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් වන සුබෝධිනී මහත්මිය කටයුතු කරනු ලැබුවා. එම සුබෝධිනී කමිටු වාර්තාවේ ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි ගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිය නියෝජිතයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අදාළ යෝජනා අද कैबिनेट मंडलेट इदिरिपत करनु अतर हेट दिन अध्यापना मात्य महाचार्य जेएल पीरिस महता समग साकच्छावक गुरु विदुहल्पति वृत्तीय संगम नियोजित अंट लबा दी तिबेनवा मेहिदी अध्यापना मात्य महाचार्य जेएल पीरिस महता किया सिटी गुरुहा विदुहल्पति वेटुक विषमता एतुलु इदिरिपत कर ऐति प्रधान कारण वलट साधनीय विसंदुमक लबा दीमट हेकियाव तिबेनबावाई මේ ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. මම බලාපොරොත්තු වෙනවා මේ පත්‍රිකාව තුලින් අපිට පුළුවන් වෙයි කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම. සීක්‍ර පැතිරීමක් සහිත COVID-19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවන් සියලු දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිටි හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 120-30 අතර ඩෙල්ටා ආසාදිතින් සංඛ්‍යාවක් සිටින බවට වාර්තා ලැබී ඇති බවයි. මේ අතර මෙරටින් අදත් මේ දක්වා COVID-19 ආසාදිතින් 1653 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම ඊයේ සිදු වූ තවත් ආසාදිත මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද තහවුරු කිරීමත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළ ගියා. ලොව බොහෝ රටවල ශීඝ්‍ර ලෙස පැතිර යන COVID-19 ඩෙල්ටා ප්‍රභේදය මෙරට සියලු දිස්ත්‍රික්කවල ව්‍යාප්ත වීමේ අවදානමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය දැනට හඳුනාගෙන තේ තෝරාගත් නියදී ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණ වලින් බවයි. ඒ අනුව සමාජය තුළ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් සිටි හැකි බවත් ඔවුන් ආශ්‍රිතව රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පැවති හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. මේ දිනේදී 1666 දෙනෙක් රෝගීන් වාර්තා වෙනකොට ඒකිනුත් යම් ශතයක් අනිවාර්යයෙන්ම මේ ඩෙල්ටා රෝගයෙන් විය හැකි මේ දක්වා ලංකාවේ කරලා තියෙන පරීක්ෂණ වලින් දීලා තියෙන ඇස්තමේන්තුව තමයි විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ 120-30ක් පමණ ප්‍රමාණයක් ඉන්න පුළුවන් අනෙක් ප්‍රදේශවල ඊට අඩු වැඩි මාසයෙන් වෙන්න පුළුවන් මේ ප්‍රභේදවල බෝ වීමේ හැකියාව වැඩි කියන්නේ බෝ වෙන්නට ඉඩ දුන්නොත් පමණයි ඒ නිසා බෝ වෙන්නට තියෙන ඉඩ අවම කර ගැනීම සඳහා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අයුරෙන්ම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා COVID-19 මර්ධනය සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 90000ක් අදාළියම 2.33ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට රැගෙන ආවා. එමෙන්නත් ඔගේ කටුනායක ගුවන්තොටුපලී ගුවන් භාණ්ඩ ගැල්ගම්මානේ ශීතකරණ තුල තැන්පත් කිරීමෙන් පසු කොළඹ නාරහෙන් පිට රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ වෙත රැගෙනීමටයි පියවර ගත්තේ. එහි ගබඩා කිරුණු ෆයිසර් එන්නත් මාත්‍රා තුගේ ජාතික කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලට යොමු කිරීමට නිමිතයි. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම කොවිඩ් 19 එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. අප වාර්තාකරුවන් පැවසුවේ බොහෝ පිරිස් එන්නත් ලබා ගැනීම සඳහා අද දිනේ පැමිණි බවයි. මේ අතර නිරෝධායන නීති කඩකරමින් රාජාංගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ශිෂ්‍යත්ව පන්තියක් පිළිබඳව තුරුතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එමසානියේ සිටි පිරිසක් බැන තර්ජනය කර තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවති කෘෂිකර්ම සහායක පත්වීම් ලබා දීම සඳහා පැමිණි ඩී.බී. හෙරත් අමාත්‍යවරයාට වාරියපොළ රජයේ ගෝල්පලී සේවකයන්ගේ විරෝධය පළ වුණා. විරෝධතාවට එක්වෙමින් ඔවුන් පැවසුවේ වසර 30ක පමණ කාලයක සිට මෙම ගොවිපලේ සේවය කළද තමන්ට ස්ථිරපත් වීම නොලැබීම අසාධාරණ බවයි. 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයේ විශ්‍රාම ලැබුවාට 2020 ජනවාරි පළමුවෙනිදා සිට ලැබීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහිව විශ්‍රාමික සංගම් කිහිපයක් එක්ව විරෝධතාවක් අද අනුරාධපුර නගරයේදී පැවතුවා. වත්තල ඇලකන්ද හැමිල්ටන් ඇලේ සිට තම දීවර බෝට්ටු මත නැග අද දීවරින් පිරිසක් විරෝධතාවක නිරත වුණා. හැඳල පමුණුගම ඒකාබද්ධ දීවර සංවිධානය මගින් සංවිධානය කළ මෙම විරෝධතාවයේදී ඔවුන් පවසා සිටියේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නින් අගතියටපත් තමන්හට වන්දි මුදල් ලබා දීමේදී අසාධාරණයක් සිදු ඇති බවයි. මහා වැසි මැද ඔවුන් පසුව මහමගට පැමිණෙද තම විරෝධය මෙලෙස පළ කළා. තංගල් නගර සභාවේ නගරාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ රහස් ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකින් දෙදෙනාම සමාන ඡන්ද ප්‍රමාණයක් හිමි කරගත්තා. කාසිය වාසිය විමසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ WP ආර්යදාස මහතා නව නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණා.
ශ්‍රීලංකා නාවික හමුදාව යාපනයේ කන්කසන්තුරේ මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් කෙරළ ගංජා තුගයක් සහ වියලි කහ සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසමගින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. මින්නකට ඔබට එක්විය හැකි ඉර දේශපාලන වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.